Guru FM. What the rule? पुकुल पानी वारा बाला हंगु। बापे, मेरे को तो मैं पिसाचिया फट्टे फान्ने के बोल अतिका कुड़े दादा इन्ने। एक ने बाम मुकदे में खावदा आवाज ने ती वेनम जोलिया की मुंह में पैत्ते इन्ने हैं। इन्ने डबल अन्ने बापे, युगाये फेरलिया मट फट्टा लूना। पाम पांग ने तो किया हंगु इतिंग। සැප ළඟ දුක කමක් නෑ. උඹේ සැප අපේ සතුටයි කියලා හිතාගෙන ගියහන්කෝ. කතාව අවසානයේ දුක හිතෙන ටික අපි කියලා දෙන්නක් උනේද කුකුලෝ? අනේද කියන්නේ. බාප්පේ මෙච්චර සතුටෙන් අමාරුවෙන් ගෙනාපු අදහස දොට්ට දාන්න අවස්ථාවක් දීලා ඉමුකෝ. යාක බලන්න. ගුවන් කරනම් කම්බියේ බයිසිකල් පැදීම ඇඟ කිලිපොලා යන පිහිසෙල්ලම් සුරූපී තරුණියන්ගේ ගුවන් ඔංචිල්ල සුරතල් සතුන්ගේ වීර වික්‍රම. හරි දැන් සර්කස් එකක් කියලා අපිට පැහැදිලි. ඉස්සලා සර්කස් එකේ නම කියහන්කො බලන්න. වෙන මොකද්ද බාප්පේ? සර්කස් ලොවේ ප්‍රමුඛයා දිසපියා සර්කස්. අනේ මේ පිසාචියෝ, ඇයි උඹ සර්කස් එකකට වැදුනද බං? ෂොක්. උඹට එහෙන බඩ පිලුන් එහෙම ගහන්න ඉගෙන ගන්නත් වෙයි බං. අනෝ ඈ මියාප මොකද්ද? මම ගහන බඩ පිලුමක් නෑ බං. එහෙනම් මට සර්කස් එකක නංගි කෙනෙක් හම්බුණා. ඉතින් එයා හරහා අපිට පුළුවන් අපේ ගමට සර්කස් එක ගෙනල්ලා ගානක් කපා ගන්න. අදහස පංකාදුයි. ඒකනේ බප්පි. ඒ ආශ්‍රිත ගැටලු ටික පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ ඊට කලින්. විශේෂයෙන් සංවිධායක මණ්ඩලය වෙන අපට කෑම ලෑස්ති වෙන තැන් ටික පොඩ්ඩක් කලින් බලා ගන්න එපේ. මේ දෙපැත්තම නේද බප්පි? ඈ අතරමැදියන් විදියට සර්කස් එකනොයි ගමනොයි දෙපැත්තෙම කන්න උනොත් නේද බප්පා? අනේද කියන්නේ. ඇත්තකින් විතර බල දෙන්න මොන වැඩේ කරන්න කියත් අඳෝනාවකින් තමයි පටන් ගන්නෙ. ඉතින් කැඳවත් ලැබෙයිද බං? මේ මම මේ වෙනවට කියනවා නෙමේ පිසාචයෝ. බැරි වෙලාවත් මොකක් හරි අඬ බජල් සීන් කෝන් එකක් ෆයර් වෙලා මේ ෂෝ එක පෙන්න ගන්න බැරි වුණා. උඹ ගාව තියෙන සොලියුෂන් එක මොකද්ද කියලා මට කියහන්. අම්මා බාප්පේ උඹ දන්න වචන සොලියුෂන්. හරි මේ කිව්ව එකක් නෑ කියලා කියමුකෝ. ඒ වුණාට බාප්පේ බල දෙන්නට අර සුරතල් සතුන්ගේ වීර වික්‍රම ටික කරන්න පුළුවන් නේද? අඬලා ගත්ත. මං කිව්වා කියලා හිතාගන්නේ නැද්ද කුකුලෝ? අතුණ්ඩන්දලි. හරි දැන් මෙහෙමයි ගාන කැපිල්ල සෙට් වෙන්නේ. වැඩිහිටි ටිකට් එක 100යි ළමා 50යි. එතකොට ඔය නියඟලාට කැන්ටිමේ ටෙන්ඩර් එක දුන්නාම දවසට 1000යි. ඇතිනේ? අපේ ආ සර්කස් එක බලන්නේ සෙනග මැද්දෙන් කකුල් වල පැටලිලා දෙරි ගහන්න නැතුව කොල්ලෙක් ලෑල්ලක ටොපි චොයින් ගම් බුලත් විතර අරන් යන මාර්ග සීන් එක උද්දාම්. අත්තනි කර සර්කස් එක වගේ නේ. ගානකුත් කැපෙනවනේ. මේ ඇඟ කිලිපලා යන දර්ශන නරඹන්න අපහසු අයට සහනයක් විදියට අපි මොනවා හරි ශක්ති ජනක පානයක තලවි කරමු බාප්පා. ඒකත් නරකම නෑ. මේ ඉස්සල ගියහන්කො දැන් ඔය සර්කස් එකේ උඹ ඇඟ ඇලුම් කම පවත්තනේ දෙරිවි කවුද කියලා? එයාගේ නම බල්ටිකා. මොකක්? බල්ටිකා. බල්ටිකා. හා අටකලපන්න හන්දියේ ටොමියක ගඩෙන් තේබිවි ඉන්නකොට සෙට්ුනි. ඔබ කොහමද දැනගත්තේ ඒ ළමයා සර්කස් කියලා? ඒ නංගි නිකන් එස්සකුර වගේ හැදේට ඉන්නකොට මට නිකන් හිතුණා සර්කස් දෙන්නේ නෑ කියලා. ඒ මන් ඩොක්කලා. ඉතින් බං දැන් ඉන්න හුඟක් ළමයි ඔය එස්සකුර හැදේට නින්නේ. මේ ඔබ කොහමයි බං? අපේ ගමේ මේ වැඩේට කතා කරගත්තේ මං ඇහුවා යාගෙන් අපේ ගමේ උන්ට සර්කස් පෙන්වන්න එනවද කියලා. එලා කිව්වා බං. මේ මට ඉස්සල්ලා ගියහන් ඔබ ගණන් කතා කරගත්තද? මේමයි වැඩේ බාප්පා. මුළු සර්කස් එකම ගේනවා නම් බර ගානක් යනවා. ඔව්. මට අර සෙට් උන බල්ටිකා නංගි තව ඉන්දස් දෙතුන් දෙනෙක් ගෙනල්ලා වැඩේ ගන්නවා ලෝ බජට් එකට කරන්න පුළුවන්. මේ 100 ටිකට් ගාලා දෙතුන් දෙනෙක්ගේ සර්කස් පෙන්වන්න බෑ බං. ගම්පෝරිය කන්න වෙයි අපිට. මේමයි. අපි මෙහෙම කරමු. නවක ඉන්ටාත දෙමු. ඒ කියන්නේ අපේ ගමේ ඔය බඩ පිලුමක් ගන්න පුළුවන්. ඒක අනිත් උන්ට පෙන්වන්න ආසෙ උන් ඉන්නේ. උන්ටත් අපි අවස්ථාවක් දෙමු. මේ මං බලාගෙන අර මහතුගේ කන කලුව ඉන්නේ. අර බලු දණ්ඩවන්. ඉතින් අන්න ඌට බෝලයක් වීසි කරාම ඌ පටස් ගාලා අහුලගෙනව බං. ඌට තවස්සාවක් දෙමු. ආ ඇයි මේ? අර ජිමාගේ ලුවෙක් ඉන්නා තාප්පේ උඩ හෙනෑ බැලන්ස් එක යනවා. අන්න ඌව කම්බිය කැවුවනම් පට්ට.
බං ආන්න එහෙම කළොත් ඉත අඩු මුදලක් වැය කොට වැඩි ලාභයක් හොයාගන්න පුළුවන් ඈ නේ ඔය සර්කස් එකේ නම පොඩ්ඩක් වෙනස් කරලා අටකල බැලන්ස් කියලා දැම්මම ඒක අපේ වගේ වෙනවනේ බං මොකද අපේ නම අටකල බැලන්ස් ඒක නම් පට්ට බාප්පිය කොම්බල දැන් පෝස්ටරේ ඩිසයින් කළාද බාප්පේ මේ කුකුල වැඩි බාරගත්තා කො කුකුල වැඩි මේ තියෙන්නේ ඔගණින් බලන්න මේ මොකද්ද බං මේ රෙදි හැට ඇඳගත්ත කෙල්ලේ උන්ජිලි පදින පින්තූරයක් දාලා තියෙන්නේ ඒක නේ යකෝ වක්කවුලක් වගේ ඇයි තේ උඹලා කිව්වේ උන්ජිලි පදින කෙල්ලගේ පින්තූරයක් දාපන් කියලා උඹ බසයකස් එකක් දැකලා නැද්ද බං ඒක නේ නා තියෙනවා බං ඇයි අර බදාද පොලේ බයිසිකලෙන් වැඩ දාන පොරගේ සර්කස් එක මං ඉස්සරහින් දැන් බලලා තියෙනවා නේ දාන්න එපැයි බං ගිනි ගින්දර කෙල්ලෙක් ගුවනේ උන්ජිලි පදින පින්තූරයක් ඉතුරු ටික ගියාම බලන්න ඕකේ තියෙන පිහිටුඩ මත හඩුටුඩ බැලන්ස් කිරීම ආ ඒක වාප්පිර කාණ්ඩම් පිහිට යකඩ කඩුව පුටු ගන්න සෙල්ලමනේ කම්බියේ එල්ලුවා කම්බියේ එල්ලුවා නෙමෙයි බං කම්බියේ එනවා තම කාලා පොයි හරි හරි මේ ඒව මොකක් හරි කරගමුකෝ මාරක බෝලේ අහුලන සුරතල් බල්ලා ඔය අර මහතුගේ කන කලුව බෝලේ අහුලන එකනේ ඇයි බං මාරක බෝලේ කියලා දැම්මේ බප්පේ ආ ඒකනම් බප්පේ මමයි කිව්වේ එමක මාරක කියලා දැම්මම පොඩි භයානක ගතියක් තියෙනවනේ අපි ගාව තියෙන්නේ නිකන් ටෙනිස් බෝලේනේ බං ඒව කොහොමද මාරක වෙන්නේ කියහන් කොමට බප්පේ අපි නිකන් ටෙනිස් බෝලවල මාරක කියලා ගහලා බව්වට අහුලන්න දාමු වැඩි ඉවරයිනේ අනේ උඹලගේ සර්කස් පාපා හා ඔන්න වැඩි හරි සර්කස් එක අපි පෙන්වන්නේ කමති ටෙන්ටරක් දරුවා ඈ ඒයි බං කමති පෙන්වන්නේ අර පාර ගාව තියෙන හිස්ඩමෙ පෙන්නමුකෝ හොන්දට හිටි පාරයිනේ පෙන්නුවොත් ඇයි මිස් ෆයර් එකක් එහෙම ගියොත් කීමක් නැතුව එලෝල ගහයි කමති හිම ගෑනි බප්පි නියරවල් වල එලෝලෝ ගහන්න අමාරුයි ආ ඒක හොඳයි ඒක හොඳයි මේ දැන් අර සර්කස් පෙන්වන අපේ ලෝකල් එළුවයි බල්ලයි හරිද ඈ උන්ද බාප්පෝ මේ තව සතෙක් ඉන්නා වස්සනවන මොකද සතා ට්‍රේනින් කරපු කුරුමිනියෙක් කොහොමද ඈ කුරුමිනියෙක් ඈ පොල් කුරුමිනියෙක්ද නෑ බං අර නිකන් බැදපු රට කජ්ජ වගේ ඉන්න කුරුමිනියක් ඉතින් අන්න ඒකේ කිනා රාණියක්ගේ පුතා ගාව ඉතින් ඌට එකයි කිව්වම එකපාරක් උඩ පනිනවා දෙකයි කිව්වම දෙපාරක් උඩ පනිනවා කියන ඕන ගානක් උඩ පනිනවා බං අනේ සොක් සතාරි බං සර්කස් එකම පෙන්නන්න ඒකනේ මේ ඔයිට වැඩිය පොඩි සතෙක් නැද්ද බං අපිට පෙන්නන්න කුරුමිනිය මං බැලුවා බං හම්බුන්නේ බං සර්කස් එක පෙන්නනකොට සෙනකට පේන සතෙක් එපැයි දාන්න ඔන්න ආස්සේ එහෙම නැත්නම් අඩුම ගානේ බූරුවෙක් හරි කමන්නේ උඹ වගේ මං වගේ ආරි ආරි එන උඹල දෙන සතු හැල්ලකෝ මං සතු එනකට වැත්තුවා අයියාකෝ ඔය ඔය ඉතින් ඔය උඹට කේන්ති යනවනේ මේ උඹට බැරිද පොඩි වැඩක් කරන්න මොකද මේ අර අපි අර වැඩේ මූට බාර දෙමු නේද විසාචයෝ හරියට හරි බාප්ප වෙන එකක්වත් නැහනේ මම තමයි ඉතින් වැඩක් කරන් ඉන්නේ නැතුව මූ හිටියට වැඩක් තියෙනවද මේ මොකද්ද වැඩේ බාප්ප මේ සර්කස් එකේ ලොකු අඩුපාඩුවක් තියෙනවා කුකුලෝ හරි හරි කියන්න මං කරලා දෙන්නම් මට පේන විදියට මේ බාර දූර වගකීම් සහගත අඩුපාඩුව පුරවන්න පුළුවන් එකම කෙනා ඔබ විතරයි පුතෝ අනිත් එක උඹේ මූණත් යන්නේ මේ වැඩේටම තමයි හරි හරි මං ඕන එකක් කරලා දෙන්නම් බහැලම මොකද්ද මං වැඩේ කියලාකෝ මේ අපේ මේ සර්කස් එකේ ජෝකර්ලා නෑනේ උඹට බැරි දේ අඩුපාඩුව පුරවන්න අලුත් දෙයක් කරන්නේ නෑනේ නිකන් එහෙට මෙහෙට ඵලයන් එහෙ ඇති නේද බප්පේ මේ මං කිව්වා කියලා හිතාගනින් ජෝකර් තනින්න අයියෝ නේද උගේ මොනේ වගේ නිසා අපි කිව්වේ නේ අන්නේකනේ දෙතුරුම් කනේ ප්‍රාසෙන් බීටෙන් කුතුහලෙන් සහ ඇඟේ මවිල් ලොමු දෙහගත් මේ ක්‍රේල්වන සර්කස් නවේ අත්තිය නාමය අතකල බැලන්ස් තව නොබෝ වේලාවකින් ආරම්භ වෙන වගයි එන්න රොක්වන්න ජීවිතේ එක්තර පොමනක් අත්තිදිය හැකි පොඩක් ඉතහා පොඩක් ඉතහා ඈ ඒ මොකද්ද බං ඒ එක්වරක් පමනක් කියලා කිව්වේ ඇයි බාප්පේ ඔබ හිතන්නේ මංගල දර්ශනයෙන් ප්‍රීති ප්‍රමෝදයට පත්වන ගම්මාසින් අපට යහතින් යන්න දෙයි කියලාද බං ඒකයි දෙන්නවා කිව්වා ඒ ඇයි බං එලවුස් එක නැවැත්තුවේ පටන් ගඩින් අන්න එක දෙන්න හැදෙනවා
මේ ඉස්සතින් නේ දෙන්නේ. ඇයි බං එහෙම ඇව්වේ? නෑ බං අපි මොකක් හරි කරනවා කියලා දැනගත්ත ගමන් දැන් ගමේ උන් සම්මත්ත වෙනවා බං ඒකයි. මොනයිද? ඉතහට නෙනම්සකට දෙන්න. ඔව්! ජනහිතකාමී පරහිතකාමී. දෙමි සමාජයක් සිටින මෙවන් පුරවරයෙක්. ඉතා සමගාමී සර්ග සම්දර්ශනයක් නැරඹීමට ඉදහසර ලබා දෙන අපගෙන තමුන් නාසේලාගේ කරුණාබර ආශිර්වාදය එකතු කරන ලෙස ඉල්ලා සිටිනවා. මම ටිකට් කඩන්න පටන් ගත්තේ. හරි අපි දෙන කොඳු කඩා ගන්න ලෑස්ති වෙන ගමන් හිත හදා ගමු. මොකෝ මොකෝ මොකෝ. අන්න කොකු පියා මේ පැත්තට එනවා විනාසයි ඈ. අප්පා. වේ වල්ලිලා. ඔබ ඇවිල්ලා. ලෙසින් බයිවිනේක නෙමෙයි හරි. බල ඇනවුන්ස් කරපු විදියට මේ සෙගසක බලලා මම බය වුණේ නැත්තම් මං උඹලගේ කම් පලනවා හරි. හරි 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 අතුරට ගිහින් ඉස්සරහින් ඉඳගනින්කෝ. බෑ ඒක නෙවෙයි. ඈ මේ ටිකට් එකේ අච්චු ගාලා ඉන්න ගුවන්විදුලියේ කරණම් ගන්න නංගිලා කොහෙද මං ඉන්නේ? අපේ ඈ අන පොට්ටක් කිච්චු කරා. මොකෝ කෑම අත ළඟ වගේ. ඔය ටිකට් එකට දාලා තියෙන චීන සර්කස් කෙල්ල ටිකක් ඈ. ඌටා නැන් දැන් අතුරට ගිහින් අපේ කට්ටියගේ ඇස් දෙපැත්තට ඇදලා හීන් කරගෙන ඉන්න ගියා. ඈ ඈ මං මේ පනාතර මට ළඟට පොඩ්ඩක් පෙන්නකෝ. ඔන්චිල්ලාවේ දුර වැඩි බං. මේ සර්කස් කෙල්ලන්ගේ චීන ඩිපාරක් නොක අතුරට බලයන්. එයි වේ. ඈ වංග ආසයි වයි චීන ඩිපාරක් කන්න. මෙන්න රුපියල් 200 තියාගෙන ඔද්ද චීන ඩිපාරක් වට ගස්සමක්. ඈ අන්නඹලා පවුලත් එන සර්කස් බලන්නේ හිටහංගෝ මං එයාට කියලා චීනටි පාර ගස්සන්න වේ වේ මේ පංචිය තියාගන්න තවුච කටවාගෙන ඉන්න ඔය ඇටි කියන්නේ මේ චීනටි දෙමේ වගේ කංගටි පලයි යකෝ ඉසාචයෝ ඈ ඕ බන්දන් වෙලාවත් හරි කෝ තාම උඹේ අර බල්ටික ආවේ නැද්ද මම මේ බැලුවි ෆෝන් එක ඔෆ් කළා හරියට හරි සෙනගේ අතුලින්දා විසිල් 1-2 ගහනවා බං මේ මං කියන්නේ මේ බල්ටික යනකම් අපේ ලෝකල් සර්කස් එකක් බස්සමුද දැන් මොකද ඉතින් දෙකයිනේ තියෙන්නේ පෙන්නන්න මාරක බෝලේ අහුලන සුනකයයි කම්බිය නැහැලුවයි මේ මාරක බෝලේ අහුලන සුනකයා මුලින්ම දාන්න එපා ඔය මහත්වගේ කන කලුවව මුළු ගමම දන්නවනේ බං එහෙනම් ජෙමාට ගියාහන් එළුව වරන් එන්න කියලා ඒ හිතම්බ අපේ මඩුව පිටිපස්සේ කොස්කොලත්තක් කකා ඉන්නවා මම වටෝරියන් ගාලා අරන් එන්න කියලා කියන්නම්කෝ අනේ අම්මේ බාප්පා ආ මට මැවිලා පේන්නේ බං පොඩි උන් බැලු සෙල්ලම් කරන දර්ශනයක් මයි බං ඒ මොකෝ අපිට ගහයි ගහනක උඩ තියාම බං බාප්පේ මොකෝ අන්නරු බෑ කියනවා බාප්පේ කවුද මොකද්ද හම්බිය සීට් එක බං ඇයි බං දැන් බෑ කියන්නේ අපි ජෙමාට සල්ලි දෙන්නම් කියලා කිව්වනේ ජෙමානි මේ බං බෑ කියන්නේ එළුව ඈ යකෝ එළුව කොහොමද බෑ ගහනවා තමයි ඇදම් වරෙන්කෝ මේ කුකුලෝ ඇපිසා උඹ ඇදම් වරෙන් මං ඉනවුස් කරන්නම්කෝ ආ ආ ඕ අතකල බැලන්ස් පළමු අංගය හම්බියේ යන්නේ එළුව මේවර මේ නගාන් කිව්වේ යා නෙවේ ආ නෙයි බෑ කියන බෑ නගාන් නගපන් බෑ කිය කිය හරියන්නේ මේ මූ නගින්න බං මූට කම්බිය උරුනේ වගේ බං නගහ කොම හරි බෑම කියනවා ඒයි ඒයි කොසකස් කොන උන්චිලා බදින ඇංගිලා අත්ත හොරු කබල මුට සරප් වලින් ඉදා ඉදා ඒයි ඒයි ගෝ ඒ පිසාචයෝ මහනියරෙන් මමට දාලා වේගෙන් දුවලා පණ බෑරගනින් ආ එතකොට ජමාගේ හිදුවා ඌ යන්න බෑ කියනවා බං එහෙනම් ඌ දෙක වදිනකොට ආදියයි ඕකව තියලා වරෙන් යන්න සක්කරවතී සක්කරවතියෝ ඔබන් ඔය කහට කෝප්පේ අදගෙනන්කෝ මට බොන්න මට්ටක් ඉන්නේ බෑ ඔය මට ලිප්පේ බර්නර් අරන් දීලා තියෙනවා කියලා මෙව්වත් අර ලිප්පේ බේ රත් කරන්නේ ආ මොන වෙයිති අයියෝ නිකම්ම කහට නෙබං නිකම්ම කහට තමයි මිනිහ බෑවිලා කුක් කරෝලිස්ගේ ප්‍රිය බිරිඳ වෙච්ච එක නරකද බෑ නිකන් කුකීස් පොඩ්ඩක් එක්ක මේ කහට එක පිළිගන්නවා නා කුකීස් අනේ මගේ මුකුත් අහගන්න එපා කුකීස් මේ වගේ උලම් බවුරු සූප වේදියෙක් එක්ක ආවට වඩා හොඳයි ඔත්තු බාස් කෙනෙක් එක්ක ගියන ගෝ නම්බර් රොකිය කරි කකා ඉන්න තිබ්බා එයිවනේ එහෙම කියන්න එපා සක්කරවතී ආහාර කලාවේ පෙරළියක් කරපු කුක් කෙනෙක් මං ඇවිල්ලා අනේ මගේ කතා ඒ දවස්වල මගේ නම ඇහුවම හෝටල් පවා ඇද වෙනවා කුක් කරෝලිස් කිව්වම අන්න ඒ දවස්වලනේ කුක් කරෝලිස් දැන් නිකන් කුක්ක කරෝලිස් වගේ නේ ඉන්නේ නක් නක් පොඩි ගස් ගහගෙන සක්කර
හදවතින් බවගේ සක්කර වට්ටම් වතිය කරගාපු නිසායි මට මෙහෙම උනේ කියන එකම මතක තියාගන්න. මොකක්ද එහෙම උනේ? නෑ 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 දැන් ඒවම කියන්න ඕනේ නෑ මෙතන ඕනෑට වඩා කියන්න ගිහින් දවල් කෑම එක නැති කරගන්න ඕනේ නෑනේ. ඒකයි. මේ මොකද්ද නම් කියන්න ආවේ? කොහෙද? කොහෙ කියන්න දුන්නේ? මුක්ක කරොලිස් කතාවක් ඇදලා දාලා මාව නොමගේ යවුවනේ. නොමගේ යවුවේ මම දහා දැනට අවුරුදු 30කට උඩදි අර හිමාල පෙරේත ගෙඩි කුම්මෙහි වලව්වේ හතර වතාවක් දීගේ ගිය වැලරිනා හාමුගේ පස්සෙනි වෙඩින් එකේ මගේ පාඩුවේ කුස්සියේ කෑම උය උයා ඉඳද්දි ඔහෙ නේද ගිනි බෝලයක් අගේ කුස්සියට පාත් වෙලා මාව නොමගේ රියහා නයි මතක නැද්ද ඒ නොමග ගිය යාම තාම බැරි වුණානේ බං හරි මගට ගන්න අනේ නිකන් ඉන්නවා අවුරුදු 30ක් ගියද මට මතකනේ උපාසක කුකා ඉව්ව ඉවිල්ල මම මගේ පාඩුව වතුර එකක් බොන්න කුස්සියට ආපු වෙලාවේ බෝලාලිය පෙරංග ගා ඉඳලා මන මාලෙ බෙල්මත් දාලා මට මයි යනකොට අලගෙදී මගේ පෙද්දින ගැස්සෙන උකුලට දමලා ගැව්වේ මතක නැද්ද මේක ඒ හැටි වරදක් ඇ හක්කරවතියෝ මොකද්ද වරදක් නැත්තේ මම දමලා ගැහුවේ වැලිමඩ අබගස් දෝවේ හේරත් මුදලාලි ගලකොටුවෙන් ගලවපු සෝක් අලේකින්නේ හරි මම අලෙන් ගහපෙක වැරදි කියමුකෝ ඔහෙ සීලාචාර කමට ගුණ යහපත් කමට ඇදිච්ච නිවිච්ච කෙල්ල නම් ඒ මගේ අලපාර කාගෙන බිම බලා යන්න එපයි ඔහෙ මොකද කළේ මේසේ උඩ තිබිච්ච බිත්තරය මගේ බාගට ඇරිච්ච කටේ බුවේ මතකද එතකොට ඒ බිත්තරේ ඔහෙට කටේ යමුනකොට ඔහෙ මගේ ඇඟිල්ල විකුපු එකෙන් නේද මගේ හදවතට පොඩි කරන්ට් එකක් වැදුනේ හැබැයි ඒක හෙනෙක තියක් වෙයි කියලා දන්නවනම් කුසිය පැත්ත බලා තින්නේ මිනිස්සු මම මාත් ඉතින් මෙච්චර සන්තෑසියක් වෙන බව දන්නවනම් අර කාලකන්ණි ආවාසනාවත් අලගෙඩියෙන් නොගහ ළඟ තිබ්බ මාළු මන්නේ ඇදලා අරිනවා ජීවිතාන්තය දක්වා හිරේ ලගින් දැන් කියලත් මේ කසාදේ හිරේ ඒ හැටි වෙනසක් නැහැ නේ ජේලර් ගාඩ්ලා වෙනුවට මේ යක්පැටව දුසිමක් විතර ඉන්නේ මාව කන්න බලාගෙන අනේ කට වහගෙන ඉන්නවා මේ වහගත්තේ කට ඈබන් සක්කරවති අනේ අපිට නම් ඒ නිසි වයසට කලින් සිකුර නලලට කොටලා සෙම ගල් වෙලා පිට ඔරවල එකලාසයක් වුණා ගියහංගෝ දැන් ගහමරාගෙන ඔහේ පවුල් කනවා ඒකට අපේ ලොකු කෙලි අනේ අම්මේ අන්නේ ඒක තමයි මිනිස්සු මම තොහෙට කියන්නේ හැදුවේ ඉන්න කොල්ලන්ගේ නම් ටික පෙට්ටි එක දාලා කුසපත් ඇදීමෙන් එකෙක් තෝරලා කරගැස්සුවේ නැත්තම් ඒකටම කෙල්ල නාකි වෙයි අනේ කිතින් ඔහේ කියන විදිහට ඔහේ නම් දරාපු කුක් වෙච්චි මගුල් ගෙවල් නම් කීයක උයලත්ත මිනිස්සු ආරි ආරි තිම්බා මං කෝකියෙක් නේ කපුවෙක් නෙමෙයිනේ ඒක තමයි මගේ ආරේට නොගිය ඔය කෙල්ලට බත්තටියත් අම්ම ගන්න බැරි වුණාට ඔහෙගේ ආරේට ගියේ 18 වන්න මම නටලා සියලු වැඩ කටයුතු අවුරුදු 18 වෙන්න කලින් ඉවර කරගන්න එපා ඇයි බම් මේ ප්‍රමාද අනේ කියන් පන්ති නම් කීයකට යවුවද ඈ මෙවුන් කේක් කොම්පියුටර් ටයිපින් ඉංග්‍රීසි ඔය එකකින්වත් ඉස්තර එකක් කරගත්තේ මම නම් කියන්නේ පත්තරවල දැන්නීම් දාලා මනමාලයේ හොයනවට වඩා දැන් ලේසි බං හොඳ ෆෝන් එකක් අරන් දෙන එක. SMS පොතලා. එහෙම නැත්නම් ඔය මූණු පොතට ගිහින් බැරිය සුටූස් ගාලා එක හොයාගන්න. අම්මෝ! මේ ඔව් අරන් දීලා කෙල්ල අන්තිමට ෆෝන් එකෙන්ම වෙඩින් එකක් කරගෙන ගෙදරට වෙලා ඉදි. මේ පත්තරේ ඇඩ් එකක් තම ඉන්නවා මං කොලේකෝ පෙන්සල කුය අරන් ඉන්නේ. ඇඩ් එකක්? ඔව් ඔව්. මෙදින්. කොදෙනව? ලියනවා. ඉස්සෙල්ලා ලියනවා ගම එළුවන් කුලම. ලියනවා ඉතින්. මේ එහෙම ගම එළුවන් කුලම කියලා දැම්මහම එලිචියෙක් විකුණන්න ඉන්නවා කියලා හිතයිද දන්නේ නැහැ නේද බං. මේ මංගල තීරුවේ මිනිස්සු දාන්නේ. එලිචිය කොහෙද මංගල තීරුවේ? ලියනවා බොදු ගොවි. බොදු ගොවි? ගොවි නෙමෙයි නේ බං. මං ගොයියෙක්ක මම කුක් නේ. අපි දාමු බොදු කෝකි. ඇයි කෝකි කියන්නේ ගොවි ගම මිනිස්සය? ගොවි ගම නෙතුව කෝකි ගම දාන්නේ. ලියනවා වයස 27 කුවද? එතරම් වයස නොපෙනෙන. ඕ. කවුද අපේ කෙල්ලද අනේ මේ ඒකි ඔය වගේම නේ රූමත් දාමුකෝ දාමුකෝ තියනියට ආ දායාද නොපතන ස්වාමියෙකු දෙමව්පියන් සොයයි දායාද නොපතන අනේ මේ මිනිස්සයෝ මූණ දැක්කාම 40ක් විතර පේන කෙල්ලෙක්ව දෑවැද්ද නැතුව ගෙනියන්න මට විකාරද අනික නැන්දම්මව ඒ කියන්නේ මෝ දැක්කහම දෑවැද්ද ඩබල් කරලා ඉල්ලයු නෑ නෑ මම නිකන් කිව්වේ උඹව දැක්කම දෑවැද්ද එපා කෙල්ලවත් එපා කියයිද දන්නේ නැ නේද අනේ මේ ආ අර අපේ කෙල්ලගේ මංගල දැන්වීමට මට දාන්න කියන්න බැරි වුණානේ ඉංග්‍රීසි උගත් කියලා අනේ මේ ඔහම පට්ටපල් බොරු දාන්න බෑ බං බොරුවක් කි ඒකිට ඕන සුද්දෙක් එක්ක ෂොක් එකකට කඩවන්නන්න පුළුවන්නේ අනේ මං නොදන්නේ කික කඩවෙනිල්ල ඕන නම් ES 5යි නෝ 3යි 8යි 8 විදිහකට එහෙම කියන්නේ අනේ මේ පන්ති වලට නැතුව
දින හතෙන් කතා කරවමි පන්තියට ගියා. ගියාද මම? ඔව් වනනවනක් නැතුවම බැරි කඩ පන්තියට යැව්වා. යැව්වා තමයි. සති තුනේ කතා කළේ නැත්නම් සල්ලි ආපිට පන්තියට යැව්වා. එතකොට ඉංග්‍රීසි කතා නොකර කඳවුරෙන් පිටවීම තහනම් කඳවුරට යැව්වා. පුළුවන් වුණා කඳවුරෙන් පැනලා ආවේ ඒකි. නැත්නම් තාම කඳවුරේ. හරි කෙල්ල ඉංග්‍රීසි උගත් කියලා දානවකෝ. කෙල්ලට මතක ඉතින් නැතුණාද? උගත්නේ පන්ති ගියානේ. ඔන්න දැම්ම ඔන්න දැම්ම. තාම මුකුත් බේකල් තියනවද අද බාන්න? මේ රෝම කුළුඳුල් දියණියට සුදුසු සහකරුවෙ දෙමව්පියන් සොයයි. මේ සක්කරවති. මොකද ඒ කුළුඳුල් කෑල්ලෙන් මට පොඩි අදහසක් ආවා කියහන්කෝ. මේ අපි දාමුද තුන් කුළුඳුල් කියලා. ආයි දෙකක් නෑ කෙල්ලව උස්සගෙන යයි බං. කෙල්ල කොහොමද මිනිස්සු තුන් කුළුඳුල් වෙන්නේ? ඔහේ වැඩිමල්. ඔව්. කෙල්ල වැඩිමල්. ඔව්. මම දෙවනියනේ. ඒ කාට අපි දාමුකෝ. ඔය නිදන් ගන්න ඉන්නේ උන් තුන් කුළුඳුල් ලැබුවා හොය හොය ඉන්නේ බං. ඒ කොහොමද මේක පිළිදෙන්නේ මගේ කෙල්ල? මේ නිකම් බොරුවට බය වෙන්න එපා සක්කරවති. අපේ ලොකු කෙල්ල බහිරවයව බිල්ලට දීලා නිදානේ ගනි. මේ ලොකු කෙල්ලනේ උඹේ જાතියනේ මම නොදන්නේ ඒකි ගැහටි. මට ගහන්න නැත්තම් පයින් එක මේ මිනිහට. එක්ක දායාද සයිතයි කියලා දාමුද? මොකක් දායාද? තියනවාද ඔව දැම්ම කියලා දෙන්න. අන්න ඒකනේ මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ මිනිස්සු දැන් අවුරුදු 30 තිස්සේ මගුල් ගෙවල් වල කාල් ගාලා හම්බ කරපුවා නැතයි. කාල් ගාලා හම්බ කරපුවා තමයි යෝදී අර පිටිපස්සේ මඩුවේ දාලා තියෙන්නේ කිලෝ 50ක් ඉදෙන කල් දේරම් ලොකු තෙල් තාච්චි තෙල් හැදි කිරිගොටු මස් කපන පිහි අනේ මේ කොහෙද ඔය බලන් වහන්තරවල් හැදි දේ විතර දීලා ඒ දීගෙත් හැදි ගාවන්නේ දහදන්නේ වෙන ඉතින් එහෙමට කියලා දෙයක් තියෙනවා නම් ඉතින් මේ 30 අවුරුද්දටම හම්බ කළේ ඔහෙව විතරයිනේ මං කියන්න දෑවැද්දට නැන්දම්මා එක සිතින් දෙමි කියලා දාමුද එහෙම දැම්මත් වෙනට මල්ලාතම් පිපි නරක් වෙලා තියේ මං වගේ නැන්දම් ඔව් 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 ඉතින් තුන් වරුව යනකොට බෑනට මල් වඩන් හතක් පේන්න ගනි. ඉතින් ලියනවා තේවි ඉතින් ඔපතනේ මෝටර් රතියක් හිමි ලියනවා ඉතින්. ඔව් ලියනවා ලියනවා. තුසිරිතෙන් තොර වැදගත් මහත්මියෙකු දෙමෝපියන් සොයයි. මේ විස්තරේ හැටියට නම් ඉතින් හොඳ සිහි කල්පනාව තියෙන එකෙක් හොයාගන්න වෙන එකක් නෑ. ඇයි? ඉතින් මේවා දැක්කහම අයියා මිනිස්සේ අනික බං තුසිරිතෙන් තොර මෝටර් රත කොහෙද තියෙන්නේ කියලා කියහංගෝ මට. මෝටර් රතයක් කියන්නේ බ තුසිරිතම තමයි. එක්කෝ ඒකේ බොනවා නැත්නම් ඔෆිස් එකේ ළමයින්ට එහෙට මෙහෙට ට්‍රාන්ස්පෝර්ට් දෙනවා. මේ කොහොමද වත් ගන්න බැරියයි ඉස්සෙල්ල පත්තු කරගන්න ඇට් එක දානවකෝ. මම මේ කල්පනා කළේ බං මංගල තීරුවේ නැතුව වෙළඳ දැන්වීම තීරයේ දාමුද මේක විකුණගත්ත හැකි බං එතකොට. හා හා එහෙම දාමුකෝ. මේ වෙළඳ දැන්වීම දාන බව කෙල්ලට කියන්නේ නරකයි හොදේ. එහෙමකෝ. මෙරෙන්න හදයි. කසාද බදින්න බෑකි. අනේ ඔව් මේ සතිය බදින්න නැත්නම් මට එපා කියලා මැරෙන්න හදයි. මේ කරවතියෝ. අපි දාන මේ අල්ලේ පැලවෙන ඇඩ් එක බලලා අපි හිතමු එව්වට හොඳට සූදානම් වෙච්ච අම්පිටින් ගොංගිලපු මනමාලයක් කොලේ වහලා අපේ කෙල්ලට පංගනාත් උනා. හතරවෙනි ලෝක සංග්‍රාමේ මෙහෙම පටන් ගන්න එකක් නැද්ද කියහන්කෝ. හතරවෙනි එක? ඒ කියන්නේ මං දන්නේ නැතුව තුන්වෙනි ලෝක සංග්‍රාමේ තිබ්බද? ඔය බලන්න ඉතින් හොනි. සක්කරවතියෝ! ඇයි? සක්කරයෝ! ඇයි අනේ? මේ රාවණ මේ මට නල්ලමලේ අයිඩියා එකක් ආවනේ මේද? ඒ මොකද්ද? කියලා බලන්න. මේ මං බැලුවේ ඇඩ් එක එහෙම් පිටින්ම වෙනස් කරලා කෝකියන් සඳහා ඇබෑර්තු ඇත කියලා කෙටියෙන් දාන්න. ඒ මාර මොකද උහිනට නැදම නාටකම? නේ මේ ඔය මොලේ කලඳක් නැති හරකෙක් වගේ වැඩ කරන්න පුළුවන් කෝකි කොළුවෙක් හොයාගත්තා නම් ෂේප් එකේ ලොකු කෙල්ලවත් කරගස්සලා මගේ ඇසිස්ටන්ට් කුක් බෑන විදියට හෝස්ට් එකකින් පිදුම් ලබලා ඒක වැඩේ කරගෙන යන්න පුළුවන් නේ මට. මොකද පිදුම් ලබන්නේ කණි අම්මේපා. ද ඔහේ අතට ලොකු කෙලියටත් මං වගේ ලිතේ නැකත් වල බල අද වෙදිබක්කේ අද වෙදිබක්කේ කිකෙන් බකන්දිලාගෙන ඉන්නද? අපලේ සමාගමක් හදාගත්තාම ගොඩනේ බං ඒකයි මං බැලුවේ. ගොඩ? මේ ඒක නෙමෙයි. ඇමනුස්සෝ මට කියනවා පොයින්ට් කලින් තිබ්බ නැකත් දවසේ විනන් 600ක වෙඩිමක් කලේ බැටගත්තර කොහේක සල්ලි? ඒ වෙඩිම මාර විලම්බෑ කියන්නේ බං උනේ. මොකද්ද? මම පිගන් 600ක්ම ඉව්වා. සුපිරියටම උයනක ඉව්වා. මගුලට ආපුම් පෙරලන් කෑවේ කෑම ටික. මං ඉතින් කුස්සියට වෙලා අඩු පාඩුවක් ආවොත් හදඥන් කියලා හිත හදාගෙන ඉන්න අල්ලපනල්ලේ මට අර වෙදිම බාර දීපු මිනිස්සයා මිනිහාගේ හිතේ සතුටට පොඩි අඩක් ගැස්සුවා. හරියටම හරිනේ. දෙරිමර ගාතේ අත පියදාගෙන ඔළුව සාක්කුවට දාන් කොහෙත් gider ඉන්නේ නැති. එනමුණත්.
එහෙම වෙරි උනේ නෑ බං මට වෙරි හිඳුණා. ඇයි මොකෝ උනේ? යාන්තම් ඇස් බොඳ වේගෙන එනකොට අර වෙදිම බාර දීපු මෑන්ස් බත් එකක් බෙදාගෙන ඇවිත් ආ කටක් කනවක මේකෙන් කියලා මට දික්කලානේ බං. දන්නේ ඉතින් හරි ආදරෙන් දීපු බත් එකක් හින්දා මා කටක් කෑවා. පාටේ තියන්න බෑ ලුණු. පස්සේ මොනවද මේ හැමදේක වෙඩින් වල උයන්නේ කියලා මගේ කනත් අත ගෑවා බං. මා දිනේ පාට දෙක දඩබඩ ගාලා එකලස් කරන් පල්ලම් බැස්ස තව ගන්න බෑනේ. ඉතින් කොහෙද බං සල්ලි? ඒ මිනිස්සු ඔහේ කිව්වේ මිනිස්සු බත් පෙරලම් කනවා දැක්ක කියලා. ඔව් මම දැක්කනේ එහෙම කනවා. ඊ මේ ගොන් වහන්සේ අහුවෙලා. අහුවෙලා? අහුවෙලා නේන්න. ඔහේ වෙඩිම බාර දීපු කාර බත් එකට ලුණු දාන් ඇවිල්ලානේ කන්න දෙන්නේ ඇත්ටි. ඔහේ අහුණා. යෝනේ. යකෝ උනේ. මං අහුවෙලානේ බං. මුව දීයා කන්න එපා යකෝ. අනේ කටලා අගේ දින්න බං. මේ අහුණද? ඔව්. අන්න පත්තරෙන් ටික දෙකලා දු මනමාලේ කිනවා කියලා කෝල් කළා. හරියට හරිනේ. ඔන්න සක්කරවතියෝ මගෙන් වෙන්න ඕන යුතුයකම මම අද ඉෂ්ට කරනවා ඈ. කෑම වේලා කදලා දෙනවා අපේ වෙන්න බෑනට නිකන් අර කුප්පමේනියා මුලක් නැහැට ලං කරපු පූසා ඉන්නේ අන්න ඒ වගේ මායම් වෙන්නේ ආපෝයිනේ ඒ යුතුයකම කඩේ බඩු ටික ගෙනල්ලා මේ ඉෂ්ට කරනවා කො අන්න ඉතින් මගුල ආ මගුල වෙන්න යන්නේ ඔන්න වෙලාවට තමයි මේ මං කියන්නද සුදු මැණිකේ මොකද්ද මේ දැනට පොඩි අතමාරුවකට මේ බඩු ටික ගන්න වගේ සල්ලි චූට්ටක් එහෙම මෙහෙට කරලා දෙන්නකො ආ ලබන හත් වෙනිදා නැකත් දවසක් අනිවාර්යෙන් මට වෙඩිමක් එනවා බඩේ බත් වගේ ෂුවර් අන්නේ වෙඩිම ආපු ගමන් මම්මගේ මැණිකට සල්ලි පොඩියත් එක්ක දෙනවා අම්මපා මේවද මෙන්න එනියට අද කෑම වේලක් తీරි හරි කරගස්සන්න ඉබේ මේ කෙල්ලම මේ රහට උයනවා නැත්තම් ඔහෙව කනවා හොඳේ ආ මේ හරක් මස් කනවයි කටවහගෙන බඩු ටික ගේනවා ආ වාහන සද්දයක්වත් නැහැනේ. මට ගිහින් බලනවකෝ. ඩකිතාම් බලන්න. මේ ඉලන්දාරියේ ගේසර හිටන් ඉන්නවා බං ෂොපින් බෑග් එකකුත් අතින් එල්ල. ගිහින් කතා කරන්නවා. අනේ ඔබ පොඩ්ඩක් ගිහින් බලහන්කෝ. ණය කාර්යයද දන්නේත් නැහැ. මේ 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 කවුද? මම මේ අර දැක්වීම දැකලා වේවා. පයිම්ම ආ කමක් නැහැ මුක ඇතුළට වාඩි වෙමු බලන්න. ඕ වෙන්නේ නැති නේද අනේ ඔයා කවුද මම නන්දා මං බෑනෝ එතක දැකලා හැවේ මනමාලි බලන්න ඕනේ දිනේ දා ගන්නකෝ මල්ලේ ස්තියෝ අයි හිමිද මේ ලැබියෝ එතකොට ඔයාගේ වෙඩි හිටියෝ වැඩි හිටියෝ නෑ ඕ මං විතරයි තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ ඕ එහෙමද මේ වින්නමු නෝනවත් හිටියේ නෑ එයත් නිවාඩු ගිහින් දෙහිටිය උපදිනකොට අනේ මේ ලැබිය පිස්සෙක් විල්ලද කොයිද අනේ මොකට කරදර වුණාද ලැබියෝ නෑ නෑ නන්දා ඔය මගේ රෑට අඳින සරමෝ වැඩිම කරනකම් මම මේ ඉඳයි කල්පනාව තමක් නෑ නේ ආ එහෙමද මේ බෑනෝ මම වෙඩින් ගන්න එහෙනම් ඕනත් නෑ වෙඩිම වුණා කියලා හිතාගෙන වෙඩින් වල උයන් යන්න ලෑස්තියන් කොහෙට ඉඳලා ආ මම මචං කුකුලෝ ඈ පිසා මචං මම මේක කියන්නේ කිමින් හරිද මොකද්ද මේ දවස්වල කෙල්ලන්ගෙන් ඉතා පරිස්සම් වෙන් හොදේ මේ මං කොහොමද කෙල්ලන්ගෙන් ඉතා පරිස්සම් වෙලා බං ඉන්නේ උඹ ඇයි දැන් එහෙම කියන්නේ කියලා කියංගෝ නෑ මචං මේ දවස්වල එයාලා මුකුත් වැඩක් නැතුව ගෙවල් වලට වෙලා නිකම්ම ඉන්න හින්දා අපි ගැන අනියත බියක් සැකයක් එයාලම හිතාමතාම උපද්දවාගෙන උටා ඊමේ හො මොඳ වෙලාවට කිව්වේ එහෙනම් ඇල් වතුර පවා නිවලා බීලා ඉන්නන්නේ මචං විනදට මැරුවට මැසේජ් නොකරන ගෑණි දැන් විනාඩියට පහ ගානේ මැසේජ් කරනවා කියංකු කොහෙද ඉන්නේ මොනවද කරන්නේ කාඩ් එකද ඉන්නේ එකම ප්‍රශ්නේ 10 විදියකට අහනවා මචං මෙන්න මේ පාර වෙනම එක ඇයි මොකද අහන්නේ මචං මගේ FB password එක අහනවා මචං ලෙලි නෑ දැන් නොදිත් ඉන්න බෑ මචං යවන්නම වෙනව පොඩ්ඩක් ඉතින් හරි හරි හරියවා මොනවා කරන්නද මචං ඉතින් පට්ට අසරණයි නේ බං අපි ඔන්න මචං රිප්ලයි එකකුත් ආවා
පොඩයිදම් ඈ තමුසෙට මම ඉල්ලපුවම තමයි මතක නැත්තේ මගේ එක ඉල්ලන්න කලින් මම දුන්නේ ඒක මතක නැද්ද පාස්වර්ඩ් එක එවනවා හොඳ හිතින් නැත්තම් ඇඳුරු නීතිය උල්ලංඝනය කරන් ඔතන්ට ඇවිල්ලා කන පලනවා හොඳේ ඔය බලන් ඉතින් බේරුණේ කිද කියලා මචං පොඩක් හිතා අපාර මැසේජ් එකක් යවන්න අයියවංකෝ ඔදිදා මම දැන් එක සැරයක් කිව්වේ පාස්වර්ඩ් එක මට මතක නැහැ හරි යවුවා මුන්ට සිංහලවත් තේරෙන්නේ නැද්ද මන්ද මචං ආ යකෝ මගේ එක යන්න කලින් ඔය තව එකක් ආවේ FB පාස්වර්ඩ් එකවත් දෙන්න බැරි නම් අපේ සම්බන්ධය මෙතනින් ඉවරයි ඈ මොන මගුලක්ද බං මේ හිතහන් හැඳි ගෑවිලා යන්න එකක් ගන්න ගොන් වැස්සිය මගේ පාස්වර්ඩ් එක තමයි මට මතක නැහැ ඒක තමයි ලොක්කයන් ගොන් වැස්සි අයියකෝ ඈ මට මතක නැහැ ඕ ඒක පාස්වර්ඩ් එක ඈ දැන් ළමයි මම කියලා දුන්න විදිහට අයන්න අඹ බයන්න අඹ අන්නේ වගේ දන්න වචන තියනවා නම් කියනවලා බලන්න කුකුල් පණ එකක් කියන්න ඈ සර් මේ අයන්න ඩික්ක කයන්න මයන්න පරික්කම ඇයිස පයන්න අත ටික ලෝ යන්න පතෝල සර් අයන්න ජීන්දි මයන්න ඇන්දිව පයන්න සිකල යන්න කයන්න ටු යන්න මයන්න බයිසිකල් කටුව මොයන්න රටටු යන්න මයන්න මොරටුව ඇති ඇති අංගියා මම නොදන්න වචනක් තිබිලා දිනවනේ ආහා පිසාචියා දැන් ද ඔයාලම ඉස්කෝලේ එන්නේ අපිත් හිතුවේ නෑ සර් මෙහෙම පරක් වෙරි කියලා මාර වැඩේ සර් රුනි මොකද ආයේ අපිත් කිව්වේ දැන් ඔය ළමයා විතරනේ පරක් වෙලා ආවේ ඒක තමයි සර් අපි රැට කෑවි මේ කුකුල් මස් නේයි ඕ ළමයෝ හා සර් මොකද මේ කුකුල් මස් රැට කාපු එකයි දැන් මේ පරක් වෙලා ඉස්කෝලේ ආපු එකයි අතර තියෙන සම්බන්ධය මොකද සර් සම්බන්ධයක් නැත්තේ අපිව උදේට හැරවන්නේ ඒ කුකුලනේ ඒක නේ ඉස්කෝලේ ඉන්න පරක්කුනේ ඇත්තද මොකද්ද මම ඔය ළමයට දෙන්න දඬුවම කියලා මම මේ කල්පනා කළේ අනේ සර් ගෙදර නම් යවන්න එපා ආ ඔය ළමේ නවත් දඬුවම උගන්නන්න මට යනවා ගෙදර තැන්කියු සර් ඈ යකෝ දඬුවම වැරදුනා නේද මූ ගෙදර ගියා අම්මට ඔහෙට මොලේ කියලා කලදක් නැද්ද මේ අපේ අම්මා ඔයා බඳින්න හදනකොටම ඕක මගෙන් ඇහුවා මේ මිනිස්සු මේ ආ කාෆියු කටේ මම කට කැඩෙනකල් කිව්ව නේද පොන්නේපා කියලා අනික බොඩේක ප්‍රතිශක්ති කරන්නට හොඳ නෑ කියලා කොයි තරම් ජනමාධ්‍යෙන් කියනවද ඇහුන් නැද්ද කවුලක් දෙකින් එනවා ඇස්පේනව තොරයි එහෙම දුවට පිව්වනේ අනේ මෙහෙමත් ගස් කොන් සැමියෙක් මම දෙන්නනේ දෙයියනේ ආරේ ආරේ වාගේ කන ඇතුළට රින්ගනද පොඩ එහාටලා ඉන්නවකෝ මම අවුලේ නැතුව ගෙදරට යන්නකෝ ආනේ අන්න පොලිසියෙන් ඉන්නවා දැන් හරිනේ අන්න අත දැම්ම දැන් ඉත වෙඩි කන්න නැතුව නවත්තනවා වාහනේ නවත්තනවා දෙවියන්ගේ නාමයට කටපියන් ඉන්නවා මම කතා කරලා වැඩේ සේව් කරගන්න ආමේ ඇයි දැන්නේ මහත්තයා නැවැත්තුවේ නේද ආ මේ කර්ෆියු වෙලාවේ මහත්තයලා කොහෙද යන්නේ කර්ෆියු වලට කලින් ආවේ මේ වගේ තැන් දෙක තුනක නවත්තපු හින්දා තමයි කර්ෆියු වෙලාව පහුනේ මම මේ ළඟට යන්නේ මම පටකාර යන්නේ යන්න දෙන්න පුළුවන් පාර පේනවද ඉස්සරහ ලයිට් එක පිච්චිලානේ ආ ඔව් මේ දැන් පිච්චෙන්නේ නැත්තේ මාස ගානක් තිස්සේ කියනවා සර් මෙයාට ওই බයික් එක දාන්න කියලා කොහෙද කම්මැලි කමල කුයිනේ ආ මේ ආදායම් බලපත්‍රයක් කල්පනලානේ ආ මම දැක්කේ නෑ මේක මේ පෙන්නනකන් දැක්කේ නැත්තේ මොකද මං කීපාරක් කිව්වද දුම් රිපෝට් එක ෆේල් වෙයි කිය හිටියේ බුරු ගෑනේ අම්මා බම්ම කට පියාගෙන ඉඳී නැත දමලන දත්තන බඩට යන හොඳේ බෝලිං ඔබන් වසංගතයක් කිවන්නේ සාගතයක් වගේ නේ ඒකනේ බං මම තෙනගේ මත් දාලා බං මේ ටික ගත්තේ යකෝ උඹ වෙනදට බඩු ගන්න ලෑටි පීතරයක කඩෙන් පොතට නේද බං ඒ උනාට ට්‍රෙන්ඩ් එක සුපර් මාකට් නේ බං මාත් විද්දවන් ඔයදී බඩු ගන්නද නෑ ගත්තා මේ දියේ ඔය මොනවද බං ඔය ඇයි බං මේ හාල් කිලෝ 1යි පරිප්පු 250යි තේකුඩු 100යි බිත්තර 2යි සබංකටයයි තවත් මේ තොණ්ඩ 100ක් ගන්න පෑ ගානක් කිව්වා ඉබේ නෑ බං ඒත් දෙකින් මේ ඒක නෙමෙයි මේ මචං කුකුල් ඈ
කොරෝනා කේස් එක ගැන අපි ඊට වඩා හොඳ අවධානයෙන් ඉන්න ඕනේ ඈ. මම නම් ඔය කියලා තියෙන විදියට හොඳට සබන් දාලා අතෝදන් ඒ අනික්කව පිළිවෙලටම කරනවා බං. අපි මචං පොඩක් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. අත්තෝ! අම්මා මොකද බං ඒ කරමු දහපඳුරු වැඩි. යකෝ මූණටම තියලා හරි. අනේ මන්ද බං ඇඟපතත් පොඩ්ඩක් රිදෙනවා හච්චිනුත් යනවනේ. හරි හරි ඉතින් ඔබ මගේ මූණට තියලා හරි මොකෝ. නෑ ඉතින් උඹයි මයි අතිජාතනේ බං නිරෝධායනේ වෙන්න හරි ආදාහනේ වෙන්න හරි එකට හිටියොත් නේ හොඳ නේ බං. ඈ මේ මචං පිසා ඈ මටත් ඇහෙන්න පත්තරේ කියවම් බං බොරුවට දෙන්නේ මාසෙන්න ඕනේ නෑනේ. එහෙමද එහෙනම් ආගලින් කු බේරේ වේරේ ගමන්ගත් බෝට්ටුවක් පෙරලි පහක් බේරේ පහක් බේරේ නාබා මොකද ඒ නිවුස් එක පහක් බේරේ පහක් බේරේ ඔව් බං පහක් බේරේ වෙරේ ගිලිලා පහක් බේරගෙන ඒකයි පහක් බේරේ කියලා දාලා තියෙන්නේ මම බැලුවා මේ ඒ නිවුස් එකේ වැරද්දක් නෑ නේද බං මහා මැතිවරණේට රටම සූදානම් මේ මචං මේ ආබා මම මේ පාර නම් මචං අපේ කුලල් කනගේ මන්ත්‍රීතුමාට ඡන්ද දෙන්නේ නෑ හොඳේ බන්නේ මම දෙන්නේ නෑ එහෙමද බලහන් අපිට කිසි දෙයක් කළේ නෑනේ ඔය මිනිස්සයා අපේ පවුලගේ නංගිට රජේ රස්සාවක් දෙන්නම් කියලා කිව්වා කො කො දුන්නද නෑනේ ඇයි මචං අපේ පාර කාපට් කළෙත් නෑනේ මේ පාර ඡන්ද නම් දෙන්නේ නෑ අයියෝ යාළඟ ඉන්න සෙට් එක තමයි යා කෑයේ උඹට කියන්න මචං මං එයාගේ ගෙදරට ගිහිල්ලා හම්බ වෙලා කිව්වා අපේ බලාත්තර වැඩ කරන්නේ ඇයි මෙච්චර ප්‍රමාද කියලා අපි මෙච්චර වැඩ කළා ඇයි අපිට මුකුත් කළා දෙන්නේ නැත්තේ කියලා ඒතකොට මන්ත්‍රීතුමා කියනවා ඔය කියන තරම් වේගින් වැඩ කරන මට ඇලඩින්ගේ පුදුම පාන නෑනේ කියලා ඉතින් ඉතින් උඹ අකුලගෙන බල්ලෙක් වගේ ආවද නෑ ඉතින් මාම කියලා රට හදන්න ඇලඩින්ගේ පුදුම පාන නැති වුණාට රට කන්න අලි බබයි හොරු 40 කෝ ඉන්නවා නේද කියලා පාටනේ ඊට පස්සේ මන් දිව්වා ආ ඕ ඉන්න බෑ නේද මොකද බං? ටීචර් රත්නාවක් ලියන් එන්න කිව්වා. පොඩක් උදව් කරන්නකෝ තාත්තා. අයියෝ පුතේ ඔය තනියෙන් නේද ලියලා පුරුදු වෙන්න ඕනේ. මොකද විභාගෙට දැන් මං ඇවිල්ලා ඔය ලියලා දෙන්න. තනිය ලියහන්. අය පොන්නි කම්පැනි එක පෙට්ටකින් කියලා ළමයට රචනාව ලියන්න කියලා දෙනවකෝ. ආ මොකද මාතෘකාව? අපේ පවුල. අපේ පවුලද? යන්න දෙයක් තියනවද බං ඉතින් ඒකේ? ඒක ලේසි නේද තාත්තේ. ලේසි නේ නං ලියහන් කොහෙනම්? අපේ පවුල. අපේ පවුල. ඉතා ශාස්ත්‍රීය එකකි. යමාරුද? ඒක හොඳ එකකි. ගමේ අනිත් පවුල් දෙස බැලූ කල අපේ පවුල ඉතා ඉහලින් ඇත. මේ මිනිස්සු මේ? ආ. බොරු අරනනා කියන්නේ කො මේ ළමයට රචනාව කියලා දෙනවකෝ. අය මේ පුතේ නම මෙහෙම ලියහන්. කොහොමද තාත්තේ? ඇත්තම ලියහන්කෝ. අපේ පවුලේ ගෘහමූලිකයා අපේ පියාය. අපේ පියාය. අපගේ පවුල මහා වෘක්ෂයක් නම් පියා ඒ ගසේ මුදුන් මුලය. තාත්තේ. අබා ගහේ මුල තාත්තා නම් අම්මා කඳද? ඔව් ඔව් ඔව්. බලාගේ අම්මා බදන්න බැරි වටාඩි 15 කඳනේ නම්. තාත්තේ. ඈ මල්ලි මයි අපේ ගහේ මල් නේද? ඔව් මල් කියලා දාහන්කෝ. ඒතකොට තාත්තේ අපේ අක්කා ගහේ මොකද්ද? ගහේ තිච්ච වැලක් කියලා දාන්නද තාත්තේ? නිකන් ඇමරිලා වගේ ඉඳහන්ද? එපා එපා එක්කෝ ගස් කතාව මගහන්කෝ. ඈ අපි ඒක වෙනස් කරලා ලියමු. මාගේ පවුලේ ගෘහමූලිකයා මාගේ පියාය. ඔහු අපගේ පවුලේ හිසයි. තාත්තේ. මොකද? තාත්තා පවුලේ ඔළුව නම් අම්මා. අම්මා. අම්මා නේද? ඔව් අම්මා. අම්මා. අම්මා ඒ ඔළුව කරකවන බෙල්ල කියලා ලියාගනින්. අයියකෝ. ඈ? නකෝ හේ. නැයිතේ අපි වෙනස් විදියට තිමු. ඔයාට තේරෙන්නේ නැද්දනි? තේරෙනවා තේරෙනවා. මගේ මේ දතක් ගැලවෙන්න යන්නේ කියලා. හරි මේ බඩගිනින අපි මොන හරි කමුකෝ. ඒව මෙව කාලෙ වැඩක් නේ යනි. ඈ මුකද්දනි? බන්දි මුකු. අපි පවුල් කන්නේ නැත්තේ එතකොට. ආ පවුල් කන්නේ. හෝ සුදු චූටි. ඈ පවුල් කන්න බඳින්න මොනේ නැනේ. මුකද්ද කිව්ව කඩට දිච්ච කතාව? නෑ නෑ ඉතින් අපේ අම්මා නිතරම ඔය කියන්නේ අපේ පවුලම කෑවේ උඹ තමයි කියලා. මේ ඔය විකාර කියලා මගේ හිත විනාශ කරන්න බෑ හොඳේ. වයසට ජනවා. පොට්ටක සාද බඳින්න ඕනේ අනේ. මේ බබී මට බඳින්න එක ප්‍රශ්නයක් නෑ. එහෙනම්
හෙට උනත් බඳින්න පුළුවන්. පොඩි ප්‍රශ්නයයි තියෙන්නේ. දැන් කියයි සල්ලි නෑ කියලා. ඔය ඉන්නද මන්දරේ වතුරලා එපා වෙන්නේ තනි ඔයාට. නෑ 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 දෙයියෝ සල්ලි තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ මට වඩා කැත දෙවෙනි මනමාලේ හොයාගන්නකෝ. අන්නේ දැන් ඉති ප්‍රශ්නයක් තමයි. මේ ඔයාගේ නම් දැන් ඇඟ හැඩ වෙලා ලස්සන වෙලා. මම දැන් ස්විමින් කරනවනි. ඒකයි. ඉතින් අනේ මූණත් වතුර යටට දාලා පීනන්නකෝ. අයිබෝවන් අපිට කියන්න මහාචාර්යතුමා ඔබ උපන්නේ කොයිද මේ රෝහලේ ඇඳක් මත තමයි අන්නේ මං අහන්නේ ඔබ මෙලව එළිය දුටුවේ මම මෙලව එළිය දුටුවේ මේ ඇස් පේන්න ගත්ත දවසේ ඉඳන් තමයි ඉතින් එහෙමයි නේද හොඳයි අපි ඔබගේ පුජ්ජලක ජීවිතෙන් බින්දක් දැනගන්න කැමති මොකද ඔබ වගේ මහා ප්‍රාඥයෙකුගේ පුජ්ජලක ජීවිතය දැනගන්න අපේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගොඩක් කැමැත්තෙන් ඉන්නවා. ඔබ දුප. කොන්නේ හොඳයි. මට කියන්න මහාචාර්යතුමනි ඔබ විවාහ වුණේ කා සමගද? පොඩ්ඩක් ඉන්න මතක නෑ. මේ මම විවාහ වුණේ මගේ බිරිඳ සමගින්. ජීවන මගුලක්ද? හොඳයි මහාචාර්යතුමනි අපිට කියන්න ඔබ වඩාත් කැමති මොන වගේ දේවල් වලටද? මේමද මම වඩාත් කැමති අකමැති නැති දේවල් වලට. අපි දන්නවා මහාචාර්යතුමා ඔබ ඇවිදින පුස්තකාලයක් කියලා. ඔබ වඩාත් කැමැත්තෙන් කියවපු පොත් මොනවද මහාචාර්යතුමනි? මේමයි දැන් මම වඩාත් කැමැත්තෙන් කියුවේ හතරස් අකුරු තියෙන පොත්. ඌටා යකෝ පොත් කිව්වහම මතක්ුනේ මේ මට පොතක් එලි දක්වන්නේ එකට දැන් යන්න තියෙනවනේ. ඇඩින් ඇඩින්. මහාචාර්යතුමා. උඹ මේ නෝනානේවට උත්තර දියන් මෙතන ඉඳලා. ඒ මහාචාර්යතුමා. වාඩි වෙන්නේ ඇඩින් මහත්තයා. අපි දන්නවා මේ ඇඩින් මහත්මයා අපේ මහාචාර්යතුමා ළඟින්ම ඉන්න කෙනා. අපිට කියන්නේ ඔබතුමාගේ විනෝදාංශ මොනවද? මගේ විනෝදාංශ පොත්පත් එකතු කිරීම. ඇත්තටම ඇඩින් මහත්මයා කතාවක් කියනවා කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා. මහාචාර්යතුමා වැනි මහා ප්‍රඥයෙකු සමග ඉන්න ඔබත් ඒ පොත්පත් කියවීමට ඇබ්බැහි වූ කෙනෙක්ද? ඒ නිසා විද ඔය පොත් එකතු කරන්නේ මේ ඇඩින් මහත්මයා. මං වෙනම මේ බෝල වඩේ බිස්නස් එකක් කරනවානේ. පොත් එකතු කරන්නේ මේ කඩදාසි බෑග් ගලවන්නට. ප්‍රිය හිතවතුනි හිතවතියනි අපි කිටි විරාමයක් කරන් නැවතත් හමු වෙමු. ඊට වැඩිය හොඳයි මම කෑමනම් බෝල වඩේ. ආමනුසියෝ අනේ අම්මපා මෙච්චර වෙල කොහෙද ගියේ? කෑ ගහන්න එපා. කෑ ගහන්න එපා කියන්නේ? මට ඇලඩින්ගේ පුදුම පහන හම්බුණානේ. හරියට හරි. කවුද මල පෙරේතයා? වෙන කවුද ඉතින්? මේ මැණිකේ මේ නිකන් කින්දිය දාන්න එපා හොඳේ. අනේ නිකන් යනවා. හරි හරි ඉතින් මල පෙරේතයා යක්ෂණී යක්ෂපටව දෙන්නයි අලුතෙන් ආපු භූතේ අවුලක් නැහනේ. මේ බලන්නකෝ මැණිකේ පහන පට්ටනේ. හා දැන් එතකොට භූතය විතරද අපේ ගෙදර නවතින්නේ? ඔය පහනයි ඉතින් ඇරදී මෙහෙ නවතින්නේ නැද්ද? ආස ඇති. මේ ඔන්න ඔය පහන පැත්තකට දාලා ගිහින් ළමයි දෙන්නව අරන් එනවා. දැන් ඉස්කෝලේ ඇරිලා. මේ මැණිකේ දැන් මම මහන්සි වෙන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්නකො. භූතයෝ ළමයි දෙන්න අරන් බලෙන්. අන්න දැක්කද ළමයි? මෙතන ළමයි 8 දෙනෙක් ඉන්නව නේද? යකෝ මේමත් මිනිහෙක් රටවටේම ළමයි. ඔය මහ කපුටි වංචාකාර මිනිහෙක්. භූතයෝ මම ආවකෑවවන්. මිනිමි චපලයි කියන්නේ නිකන් නෙමෙයි නේ. පොඩ්ඩක් ඕ. ඔක්කොට මේ ඉස්සලා කියනවා කෝ දැන් මෙතන අපේ ළමයි දෙන්න උටා සැතුට සොලං රේලියා මාගියෝ කඳුළු කළුවේත් පෙන ගියෝ අම්මා අද මෙයාගේ ජොලිය එහෙම තමයි අනේ ඉන්නකල් සතුටින් ඉන්න ඕනේ තේරුණාද ඔව් ඉතින් මෙයාලා සතුටින් තියන්න අපිනේ දහ දුක් විඳින්නේ ඒ වයි උතුක මේ ඔය දන්නවද නැවත සමීක්ෂණ වාර්තාවට අනුව හොයන් තියෙනවා පිරිමින්ට වඩා කාන්තාවන් සතුටින් ඉන්නවා කියලා. ඕ වෙන්නේ නැති
වෙන්නේ නැති. සතුටින් හිටියගිනේ. මොකද කාන්තාවන්ට බිරිඳක් නැහනේ. අය ඔන්න ඔය වගේ කතා කියනකොට තමයි මට පිස්සු හැදෙන්නේ හොදේ. අලුතෙන් හැදෙන්න දෙයක් නැහනේ. ඔයාට තනි කර පිස්සුනේ. මොකද? ඇත්තටම ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද පිස්සු කියලා? ඇත්තටම මට වෙලාවකට හිතෙනවා මට පිස්සු කියලා. එතකොට මම ඔයා ගියා බලනවා. එතකොට මට තේරෙනවා මට නෙමෙයි පිස්සු කියලා. එහෙමද? මට පිස්සු හැදෙනවා නම් ඒත් ඔයා හින්දා තමයි හොඳේ. හොඳයි අපිම හින්දා. අර කතා තියෙන සැමියා බිරිඳගේ දෙවියාය කියලා අන්නේකනේ. මේ ඇයි සැමියා බිරිඳගේ දෙවියයි කියලා කියන්නේ? ඒකවත් දන්නේ නැද්ද? නෑ. ඕන කන්න ලව්ව කහන් ඉන්නේ හින්දානේ. ඈ මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ. ප්‍රින්සිපල් සර් එනවා. උඩා අද නම් කන්න වෙන්නේ හොඳි. ඈ ගහන්නපා. නැගිටිනවා ළමයි ඔක්කොම. නැගිටිනේ. මේ නැගිටිනවා සර්. මේ පන්තියේ දර ටොම්බානි ටීච උගන්වන්නේ. ඔව් සර්. දැන් ටීචර් උගන්වනකොට ඔය ළමයින්ගෙන් ඇහුවද ලංකාවට ආවේ නික පක්ෂීගේ නමක්? ඇව්ව සර්. අපි උත්තර දුන්නා වලි කුකුලා කියලා. ඔව් සර්. බොහොම හොඳයි. තව පක්ෂීගේ නමක් කියන්න කිව්වහම කොයි එකද වලි කුකුලාගේ අම්මා කියලා කිව්වේ? දන්නේ සර්. අම්මා පා එම උත්තර දෙනවද ළමයි? දැන් නැත්තම් නෑ කියන්න ඕනේ. ටීචර් අඬාගෙන ඔෆිස් එකට ආවේ. ආයි සෑහෙන වෙලාවකට පන්තියට නම් එන එකක් නෑ හොඳේ. ඒක හොඳයි සර්. මොකද හොඳ? නැගිටිනවා. ඔය පිටිපස්සේ කලිසමට කකුල් දෙක දාගෙන ඉන්න ළමයි නැගිටිනවා. ඔය ඉතින් අපි ඔක්කොම කලිසමට කකුල් දෙක දාගෙන ඉන්නේ. මේ මොනවද කියන්නේ සර්? මේ මොකේදන්නේ? මන්දා. ආව් නැගිටිනවා. ඈ මල්ලු. ආව් සර්. ලොකු නාම කවුරු වෙන්නද ඔය ළමයා කැමති? කැමති සමල් ලකුණාම මුන්දෙන්ගේ ඩිස්පෙන්සරි එක මැද්දෙන් මල් ශාලාවට යන්න කැමති. පට්ට තමයි සල්ලි ඈ. අම්මා බඩ ආව් අම්මේ බඩ 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 බඩ. පිසා පිසා. මොකක් බඩේ අමාරුවක්ද? ඒකනි හීනෙන් නූඩ්ල්ස් වගේක් කෑවා. ආ දැන් බඩ රිදෙනවා අයියෝ බඩ. යකෝ හීනෙන් නූඩ්ල්ස් කෑවම් බඩ රිදෙනවා කියලා ඇහුවමයි බම්මන්. ඈ හීනෙන් නූඩ්ල්ස් කනව දැක්කා. ඉතින් උදේ නැගිට බලනකොට මගේ ඇඳ උඩ තිබ්බ හෑන්ඩ් ෆ්‍රී එක නේ කියංකු. ආ එහෙනම් මේ බඩ රිදෙන එක සාධාරණයි හොඳේ. ඔව් නේ බං. කොහෙද බම් මේ බල්ලෙකුත් තරන් යන්නේ? මාත් මේ ડોක්ටර් ළඟට යන ගමන් බං. ඈ ඈ වරෙන් යන්න ඔබටත් ඒ ගමන් බේ ටිකක් ගන්න. යයියයි අම්මා බඩ බඩ බඩ. ආ ඕ ඕ මේ අංකෝ මේ ඈ හොඳ වැඩේ කෙල්ලත් එක කතා කරලා හෑන්ඩ් ෆ්‍රී එක තියාගෙන රෑට නූඩ්ල්ස් කනවා දැකලා ඔවා ගිල්ලට. ආ අර තියෙන ડિස්පෙන්සරි මේ උඹ ඉස්සෙල්ලා බේත් ගන්නවද නැත්නම් බල්ලට අරන් දෙන්නේ? කොයි එකටත් ඉස්සෙල්ලා බල්ලට අරන් ඉමුනේ. ආ ඕම් පලයන් කොටුදන්. ඊළඟට ඉන්න ලෙඩ ඇතුලට එන්න මේ ડોක්ටර්. ආ අපේ මේ බල්ලට හොඳටම වුණා. ආ මේ වැරදිලා ඇවිල්ලා තියෙන්නේ නේද? අනේ මං බල්ලන්ට වෙදකම් කරන්නේ නෑනේ. එන පූසන්ටේ කරන්නේ. නෑ නෑ මම බල්ලන්ට පූසන්ට වෙදකම් කරන්නේ නෑ. කරුණාකරලා ඔය බල්ලව අරගෙන පසු වෛද්‍ය කෙනෙක් ගාවට යන්න. වැරදිලාද කොහෙද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ නේද? ඈ වැරදින්නේ විදියක් නෑනේ ડોක්ටර්. ඈ අපේ වයිෆ් මේ ළඟදී ડોක්ටර්ගෙන් බේත් අරන් ගිහින් මට කිව්වනේ. එතෙන් නම් ඉන්නේ බලු දොස්තරේ කියලා. ඈ ආ නා කරදරය දන්නේ මේ උදේ පාන්දර අනික මගේ නිවාඩු දවස නෙමේ. පාන්දර දැන් උදේ 11යි වෙලාව. හොඳ පාන්දර. ඔයාට කියන්න මැනිකේ. මොකද්ද? මට මේ නිින්ද කොච්චර සනීපද කියනවනම් එලාම් මේ කැහෙන්නේ පසුබිම් සංගීතයක් වගේ යන්නේ. මේ කොයිදික ගාලා දෙනවනම් උදේට කෑව හැකි නැත්තම් බඩගින්නේ හොඳේ. ජොම්ම කාරුණික බිරිඳක් නේ අප්පා මට ඉන්නේ. WhatsApp ये कन्ने ने होने दे मोन
එන සෙට්විල්ලද මේ පොසා ඔඩකින්න කෑ ගහන්න එපා හෙලා අම්මේ සානීප නැහැ සර් මේ මේ ඔය බරු කස්ස නවත්තලා කියන දේ අහනවා ලාවට වගේ ඇහෙනවා කියන්න කොස කන් ඇහෙන්නේ නැහැ සෙමට මම ඔෆිස් එකේ නැති වෙලාවට නම් ඔහෙට ඉහෙම් බයින රෝගයක් නෑ නේද හරි හරි සර් මේ ඇයි දැන් කතා කළේ මේ අකුණ සරේ ඔෆිස් එකේ හදිසි වැඩක් තියෙන වෙන්න පුළුවන්ද අද ඉරිදානේ සර් ඒක මම දන්නවා මිනිස්සෙව් මේක හිතා හදිසි වැඩක් තේරුණාද ඔව් තේරුණා තේරුණා එහෙනම් ඉතින් මොනවා කරන්න දෙන්නම්කෝ මේ හැබැයි සර් මේ මේ පට ට්‍රැෆික් එකක් එන්න ටිකක් පරක්කු වෙයි හොඳේ ඔච්චර වෙලා යයිද සඳුදා උදේ 9වත් වෙයි ඈ මද නෙමෙරාය උඹලගේ ලොකු කෙල්ල කුප්පික හසතු වෙන්න කියන්නේ හැබැයිද අනේ ආච්චි උත්සවේ තාම ගත්තිනේ ඒ උනට රෙජිස්ටර් කොලා ඈ කවුද බං කරගහපු අසරණය මක්කොන්නේ ගෙතු ඉහළ රස්සාව කන්න කොල්ලේ ආයේ හොයලා බලහල්ලා වල්කදේ සරා දුම් හිඳැල්ල ගාව නවත්තනවා එතකල් අපි සින්දුවක් කියන්න දෙයි බයි 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 දැන් නවත්තන්න හදන්නේ යකෝ අපේ කර්ණවසයනේ ගීත වුන්ට හැරෙජිත් බල හරි 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 දැන් ආවා හැමෝම පොරකන්න තුව බහගන්න බහගන්න දුම් හිඳ ගාව කවුද මම මේ බයිඩි අරන් බහින්නේ ඒ පාරන ආන්න හදිනවා පොඩ්ඩක් හැමෝම නිස්සබ්ද වෙලා අහගන්න මේ දුම් හිඳැල්ල ලංකාවේ තියෙන දියැලි අතර ලස්සනම එකක් අඩි 210ක් උසයි මේ දියැලේ වතුර වැටෙන ශබ්දය කපිර යානා පහක් ගමන් කරන ශබ්දයට සමානයි. අනේ බලන්නකෝ. දියැලේ ජොකේතර නාම අනේ අනේ වාදිය දන්නකෝ. මගේ වාදිය නේද? අනේ ඔය නෝනල පොඩ්ඩක් කතාව නවත්තනවද දියැලේ ශබ්දය අහගන්න. ඊළඟට ඉන්න ලෙඩයි නැතුලට එද්දක් මතක දන්නේ නැහැ ඔව් වාඩි වෙන්නකෝ මට මතකයි අර හැමදාම හීනෙන් බේකරි එක වැඩ කරනවා කිව්ව ලෙඩා නේද ඔය අර පිටිමෝලිය අල්ලන්න ගිහිල්ලා පවුලගේ බෙල්ල මිරිකලා ගුටි කාලා අකු ලෙඩානේ හරි නේ ඈ මං අර නිින්දෙන් හුස්ම ගන්න අමාරුයි කියලා බේක් ගන්න අකු ලෙඩානේ හරි 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 මේකනේ මෙතනට ගොඩක් එන්නේ හීන ලෙඩ ඒකයි ඈ දැන් මොකද තත්වේ මම කිව්ව විදිහට බේඩ් බීලා ජනේල අරගෙනද නිදාගත්තේ ඈ ඔය ජනේල නම් අරලා තමයි නිදාගත්තේ ડોක්ටර් ඕ හරි එතකොට දැන් හුස්ම ගන්න අමාරු ගතිය නැති වුණා නේද එතකොට නෑ ඒක තාම තියෙනවා ඈ හැබැයි මගේ ෆෝන් ලැප්ටොප් සල්ලි ඒව ගොඩක් නැති වුණා thank you කියලා යාවේ thank you ડોක්ටර් ගිහින් thank you ha oy ilangata innala da enna thulata eh doctor
වාඩි වෙන්න. හරි මට පීනසය හතිය කැස්ස බඩපුරුල්ල ඇරේක ලාවට උන තඩට හෙම්බිරිසාව අතපය ඉදිවැටේ තනි සිටිමිණ ඔළුව කැක්කුම තියෙනවා යටි බඩ කොර වෙලා දත් කැක්කුමකුත් තියෙනවා කොන්ද කැක්කුම යන්නේ එකයි තියෙන ලෙඩ ටිකෝ ඔන්නකින් මේ මිනිස්සු ඔක්කොම ටික අල්ලලා මම 89ක් රෝග කියලා මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියන්නම්කෝ හරි නේ කමක් නේ ડોක්ටර් කැමති විදිහට ලියගන්නකෝ හැබැයි ડોක්ටර් ඔක්කොම ලෙඩ වලට බෙදින්න යන්නේ එකයි මං කියන්නේ ඔ හරි 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 මේ මාවල්ලේ ඩවුනාද මන්ද මෙන්න මේ තුන්ුවේ තියෙන බේට් එක ගිහින් ගන්නකෝ යන්න මේ ડોක්ටර් මේ රතු බෑනේ උඩින්ම ලියලා තියෙන්නේ මොකද්ද ආ ඒක පපු යමාරුවට බොන බේත් ඒක ඉස්සෙල්ලම ඉල්ල ගන්න ඈ ඉතින් ડોක්ටර් මට පපු යමාරුවක් නෑනේ ආ දැනට නැති එක හරි ඒ වුණාට දැන් ওই බේට් එක අපේ ෆාමසියෙන් ගන්නකොට ඒවයි ගණන් දැකලා වහෙට කොහොමත් පපු යමාරුව අල්ලනවා අන්න ඒකට ওই බේට් එක බොන්නකෝ ආ යකෝ ඈ